අපි වෙනතට මතක් වෙන්න ඕනේ. දැන් අපි කලින් සාකච්ඡා කරපු කරුණු තිස්ස තෙරුන්ගේ කතාව. උන්වහන්සේ කළු ගලකින් ගහලා කල වැට දෙක කඩා කල වැට දෙක කඩාගෙන තමන්ගේ සිල් දිහා බැලුවා. සීලේ ඊටාම පිරිසිදුයි. ප්‍රීතිය ප්‍රාමෝද්‍ය ඇති වෙනවා. ඒ ප්‍රීතිය ප්‍රාමෝද්‍යත් එක්ක උන්වහන්සේ වේදනාව පැත්තක තියලා සිල් නිසා උන්වහන්සේගේ ගමන ආරම්භ කරන්න උන්වහන්සේට හරි ලේසි වුණා. එහෙනම් ඉස්සරලාම බලන්න ඕනේ සීලය. සීලය හරියටම නැත්තම් තවත් චිත්ත විසුද්ධිය හම්බ වෙන්නේ නැහැ. දැන් හොයාගෙන යන්නේ චිත්ත විසුද්ධියනේ. එහෙනම් සීල් පිරිසිදු නැත්තම් චිත්ත විසුද්ධිය හම්බ වෙන්නෙම නැහැ. කොයිතරම් හරි භාවනා කරනවා නමුත් මගේ හිතේ හිතට සමාධියක් එන්නෙම නැත්තම් එයා කරන්න ඕනේ භාවනාව අත්හැරලා දාන එක නෙමෙයි. එයා ඊට පස්සේ බලන්න ඕනේ මගේ සිල් කොහොමද කියලා. එතන ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. දේවා හරියට ගැඹුරට සාකච්ඡා කරනවා නම් මේ පින්නතුන්ට නම් සිල් අපිරිසිදුයි කියලා දැනුනොත් පන්සිල් මත ඉන්නවා නම් පන්සිල් ගන්න පුළුවන්. අටසිල් මත ඉන්නවා නම් අටසිල් ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ළමකට එහෙම වෙනවා නම් උන්වහන්සේ භාවනා වඩාගෙන යනකොට චිත්තවිසුද්ධිය එන්නෙම නැත්තම් උන්වහන්සේ තාපහ බලන්න ඕනේ මගේ සිල් කොහොමද කියලා. මෙන්න මේ පරාජිකා කියන ධර්මතාවය ඉතාම සිවුම්. පරාජිකාවක් වුණා කියලා කියන්නේ වික්ෂිප්තයෙන් සම්පූර්ණ උන්වහන්සේ එළියට ගියා කියන එකයි. මහානකම නැතුව ගියා. එහෙම වෙනවනම් උපසම්පදාව නැතුව ගියා වෙන්නේ. එහෙම වෙනවනම් උන්වහන්සේ නොදැන ඒ தത്വයටපත් වෙන්න පුළුවන්. මේ උපසම්පදාව කැඩෙනවා කියන එක මහලගොඩ මේ අකුණු ගහලා හෙන පුපුරලා පොලෝ කම්පා වෙලා වෙන දෙයක් එහෙම නෙවෙයි. පොලිසියෙන් නඩු දාන්න වෙන දෙයක්වත් නෙමෙයි. දන්නේත් නෑ ඒක සිද්ධ වෙනවා. අතිශයම සිව් මනාව සිහියෙන් හිටියේ නැත්තම් දන්නේම නෑ. ඒකට මම හිතන්නේ කලින් අපි උදාහරණයකුත් පැහැදිලි කළා. කෙනෙක් බොහෝම වේදනාවෙන් ඉන්නවා මරණසන්නයි. නමුත් අතිශයින්ම දුක් විඳිනවා. බලාගෙන ඉන්න අයට බලාගෙන ඉන්න බෑ ඒ පුද්ගලයා විඳින දුක දිහා. ඒ නිසා බලාගෙන ඉන්න අය තීරණය කරලා තියෙනවා මේ මැරුණොත් හොඳයි කියලා. මේ විඳින දුකේ හැටියට අනේ මේ මනුස්සයා ඉක්මනට මැරුණොත් හොඳයි. නමුත් මැරුණොත් හොඳයි කියවා මිසක් ඉක්මනට මැරෙන ක්‍රමයක් මේගොල්ලෝ දන්නේ නැහැ. මේක ඇහෙනවා ස්වාමීන් වහන්සේ නමකට. උන්වහන්සේ කියලා එළඟ දෙල් ටිකක් පෙව්වනම් හරිනේ. දැන් ගිතෙල් ටිකක් පෙවුවනම් ඉවරනේ කියලා කීවොත් ඒක අහලා අර පිරිස ගිතෙල් පොවනවා. ඒ ගිතෙල් පොවපු නිසා අර මිනිස්සයා ස්වාමීන් වහන්සේ පරාජිකා වෙනවා. කොයිතරම් සෙවුම්ද හරියට උන්වහන්සේ සමහරලාට අර පිරිසගේ අනුකම්පාවත් එක්ක එකතු වෙලා මේක කිව්වේ. කොයිතරම් සෙවුම්ද. ස්වාමීන් වහන්සේ නමකගේ අම්මා නැත්තම් තාත්තා දැඩි සත්කාරයකගේ ඉන්නවා. බොහෝමම අසාධ්‍යයි. දැන් කතා බහ කරන්න මොකවත්ම නැහැ. වෛද්‍යවරයා ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ දැන් නම් ඉතින් මීට වඩා රකින්න බෑ. මේ යන්ත්‍රවල ක්‍රියාකාරීත්වය නිසා තමයි දැන් ජීවත් වෙන්නේ. ඔළුව නම් කොහොමත් දැන් ගොඩ ගන්න බෑ. මොලේ හොඳට මැරිලා තියෙනවා. ස්වාමීන් වහන්සේ මොකොත් කියනවද කියලා ඇහුවොත් එහෙනම් කමක් නැහැ මහත්තයා ඒ බඩ ටික අයින් කරලා දාන්න කියලා කිව්වොත් ඒ ඉවත් කිරීම නිසා තමයි අරයාගේ හෘද වස්තුව නවතින්නේ. එහෙම නතර වෙච්ච ගමන් ස්වාමීන් වහන්සේ පරාජිකා වෙනවා. හිතුවේ නැත්තම් කොයිතරම් සෙවුම් තැනද තියෙන්නේ දන්නේම නැතුව ඒක වෙන්න පුළුවන්. එහෙනම් මේ ඒක අපිටත් හරි භයානක කටයුත්තක්. අම්මා තාත්තා පිළිබඳව නම් මේ කයානුව බලනකොට දෙවෙනි කයක් දකින්නේ නැහැ. සත්වයේ පිරිමේ ස්ත්‍රියක් කියලා දකින්නේ නැහැ. හැබැයි ඒක නොදකින්නේ මේ කායානුපස්සී කියන එක හොඳට දියුණු වෙලා තියෙනවා. එතකොට මේ හැමතැනම තියෙන්නේ
මෙන්න මේ ඉන්ද්‍රියන්ගේ එකතුවක් මිස මෙතන අහවල් පුද්ගලෙක් කියලා කෙනෙක් නැහැ. මේ කයෙහි වේදනාව නැත්නම් වේදනානුපස්සනාව කරන්නේ නැහැ. කයෙහි චිත්තානුපස්සනාව, කයෙහි ධම්මානුපස්සනාව කියලා වෙන් වශයෙන් මිශ්‍ර වූ පස්සනාවක් කරන්නේ නැහැ කියලා සඳහන් කරනවා. කායනුපස්සනාව වඩාගෙන යනකොට මේ වේදනානුපස්සනාව, මේ චිත්තානුපස්සනාව, මේ ධම්මානුපස්සනාව කියලා මිශ්‍රව මේක වඩන්නේ නැහැ. මෙතන මිශ්‍රව වඩන්නේ නැහැ කියලා කියන්නේ මනාව සිහිය පිහිටවලා කායනුපස්සනාව කරගෙන යන කෙනෙක්. තාම පුරුදු වෙන කෙනෙකුට වඩාගෙන යනකොට වේදනාවක් එන්නේ, වේදනාවක් එන්න පුළුවන්. ඒක සඳහන් කරනවා ආචාර්ය ක්‍රමයේදී නම් කායානුපස්සනා කමඨහන වඩන ගමන් අතරමඟ නවත්තලා වේදනානුපස්සනාව වඩනවා. කායානුපස්සනාවයි වඩන්නේ. වේදනාවක් තියෙනවා නම් ඊට පස්සේ කය පිළිබඳව මෙනෙහි කරන එක පසෙක තියලා, කය දිහා බලන එක පසෙක තියලා වේදනාව දිහා බලනවා. එතකොට වඩන්නේ. හැබැයි සිහියක් තියෙන්න ඕනේ. දැන් මේ කායානුපස්සනාව නෙමෙයි, දැන් තියෙන වේදනානුපස්සනාවයි. එහෙම වඩාගෙන යනකොට සමහර ලාවට වේදනානුපස්සනාවයි කියලා දැනගන්නවා. වේදනාවක් ඇතිවන විට වේදනාවක් ඇති වෙනවා කියලා මෙනෙහි කරනවා. වේදනාව මම දැනගන්නවා කියලා ඒ වෙලාවේ වේදනානුපස්සනාවයි වඩන්නේ. එතකොට හිතේ ඒ අතර ඇති වෙනවා මොකක්ද? රාගසිත, නැත්නම් ද්වේෂසිත, නැත්නම් මෝහයක්, තෘෂ්ණාසහගත සිත ඔය අතර ඇති වෙනවා. එහෙම ඇති වෙච්ච වෙලාවට දැනගන්නවා මේක චිත්තානුපස්සනාවක්. හිතින් මේ සිතුවිලි දිහා බලනවා. මොකද්ද මට මේ ඇති වෙන සිතුවිලි? සිහියෙන් බලනවා. එතකොට වැඩින්නේ චිත්තානුපස්සනාවයි. එහෙනම් කායේ කායානුපස්සී කියලා විතරක් බලන්නේ, වේදනාව බලන්නේ, මෙතන සඳහන් කරනවා කායේ කායානුපස්සී කියලා විතරයි බලන්නේ. වේදනාව දිහාවත් මේ හිත දිහාවත් නැත්නම් සිතුවිලි දිහාවත් බලන්නේ නැහැ. එහෙම බලන්නේ නැත්තේ හොඳට වැඩිච්ච කෙනා. එලිමෙයාට කායානුපස්සනාම වඩාගෙන යන්න පුළුවන්. ඊළඟට සඳහන් කරනවා කායානුපස්සනාව සුද්ධ වශයෙන් කරනවා නම් කය අලුවම බලන්න ඕනේ කියලා. ස්ථිරව මං කරන්නේ කායානුපස්සනාවයි සුද්ධ වශයෙන්. හැබැයි මුලින් සඳහන් කළා වගේ එයාට දැඩි වීරයක් සහ පුරුද්දක් තියෙන්න ඕනේ කෙලින්ම කායානුපස්සනාවෙ ඉන්න. එහෙම පුද්ගලයා මේ ඇති වෙන සුළු වේදනාවල් දිහා බලන්නේ නැහැ. කෙලින්ම කය දිහාම බලලා අර සියල්ල ඒත් එක්කම යටපත් කරලා දානවා. වේදනානුපස්සනාව කරන්න එපා කියලා නියමයක් කරලා නෑ. වේදනාවක් දැනුනොත් ඕනනම් බලන්න. අර වාගේ හිතක් ඇති වුනොත් ඕනනම් බලන්න. එපා කියලා නියමයක් නැහැ. ඊළඟට සඳහන් කරනවා යම් දෙයක් මතක් වුණා. එනත තරහක් ඇති වුණා, ඊර්ෂ්‍යාවක් ඇති වුණා. ඒ වෙලාවට සිත දිහා බලලා චිත්තානුපස්සනාව කරන්නත් පුළුවන්. හැබැයි ඒක කායානුපස්සනාව නෙමෙයි. චිත්තානුපස්සනාවේ ඉන්නකොටත් කායානුපස්සනාව කියලා හිතන්න බෑ. අන්න එතන සිහි මදි වුණොත් මම ඇත්තටම වාඩි වෙන්නේ කායානුපස්සනාවටයි. දැන් මගේ හිතේ ඇතිවෙච්ච සිතුවිල්ලක් එක මම ඉන්නවා. මොකද මේ සිතුවිලි දෙක මාරු වෙනවා කියලා කියන්නේ මේ ශරීරයේ පොඩි ගැස්මක්වත් ඇති වෙන්නේ නැහැ. සෑහෙන වෙලාවක් වෙන අරමුණක හිතාගෙන යනකොට තමයි මට තේරෙන්නේ මං වාඩි වුණේ මොකක් කරන්නද, දැන් කරන්නේ මොකක්ද කියලා. ඒ නිසා ඒක හරි සියුම්ව දකින්න පුළුවන් වෙලා දැන් ඉන්නේ කායානුපස්සනාවේ නෙවෙයි, දැන් ඉන්නේ චිත්තානුපස්සනාවේ කියලා හිතනද හැකියාවක් තියෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතුනේ අනුපස්සනා මාරුවෙන් මාරුවට කරන්න සිද්ධ වෙන්නේ මුලා වෙලා තමන්ගේ සිතේ එකඟ භාවයක් නැති නිසා. ඒකෙන් කියන්නේ මෙයාට තාම හරියට භාවනාව වැඩිලා නැහැ. තාම ඉන්නේ මුලාවේ. හිත එකඟ නැහැ. ඉඳගන්නේ කය දිහා බලන්ඩ ඒගමං වේදනාවටත් යනවා, ඒගමං විවිධ සිතුවිලි ඔස්සෙත් යනවා. තාම ඉන්නේ මුලාවෙලා. එහෙනම් මේක
සිතේ මූලික ස්වභාවය කිසි කෙනෙකුට මේක පැත්තක දාලා එකපාරම කායાનුපස්සනා වේම নিমগ্ন වෙලා යන්න කවදාවත් එහෙම නැතිනම් සංසාරේ මහලුකු පුරුද්දක් ඇති කරගත්ත කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැතුව කවදාවත් අපි වාගේ අයට ඒ ගමන හැමම යන්න බැහැ. ඒ කියන්නේ තාම එකඟ නැහැ. තාම අපි ඉන්නේ මුලාවේ. ආන් ඒ මුලාව පැත්තක දාලා යන්න ටික ටික වීර්ය කරනකොට තමයි ඒකට පුරුද්දක් ඇති වෙන්නේ කියලා සඳහන් කරනවා. ඊළඟට සඳහන් කරනවා පින්නතින මේ අංග ප්‍රත්‍යංග වලින් මිදුන යම් ධර්මතාවයක් දකින්නෙත් නැහැ. කෙස්ලොම් ආදී ධර්මයන්ගෙන් මිදුන යම් ස්ත්‍රී පුරුෂයෙක් ආදී වශයෙන් දකින්නෙත් නැහැ කියන කාරණාව නිසා කායાનුපස්සී කියලා කියනවා. අංග ප්‍රත්‍යංගයන්ගෙන් මිදුන මේ ස්ත්‍රී පුරුෂ සත්ව කියලා කෙනෙක් දකින්නේ නැති නිසා කායાનුපස්සී කියලා කියනවා. අපෝ පැහැදිලි කරනවා ඒකේ විදිහටම. ඊළඟට සඳහන් කරනවා මේක කොහොමද දකින්න ඕනේ කියලා. දැන් ස්ත්‍රී පුරුෂ කියලා ભેදයක් දකින්නේ නැහැ කියවන්නේ. එහෙනම් කොහොමද බලන්න ඕනේ? රත සම්භාරානුපස්සකෝ විය. දේශනා කරන බලන්න ඕනේ අන්න එහෙමයි කියලා. රත සම්භාරානුපස්සකෝ විය. මෙතන සඳහන් කරන්නේ රතයෙහි අංග කියන අර්ථය. රතයක අංග ගලවලා පේලියට තියලා තියෙන කොටේ දැන් රතයක් නැහැ. රෝද දෙක ගලවලා තියෙනවා. බෝලිය ගලවලා තියෙනවා. විය ගහ ගලවලා තියෙනවා. කඩ යන ගලවලා තියෙනවා. බොස් ගෙඩි ගලවලා තියෙනවා. රතයක් නැහැ. නමුත් මේ ටික ඔක්කොම එකතු කරුවට පස්සේ අපි ඒකට කියනවා රතය කියලා. එහෙනම් රත සම්භාරානුපස්සකෝ විය. මෙන්න මේ රතයක් වගේ බලන්න. කොටස් කරලා තියෙනකොට කොටස් එකතු කරාම රතය. එහෙමනම් මේ පංච ඉන්ද්‍රියන් වෙන් වෙලා තියෙනකොට ඒ වගේ ඉන්ද්‍රියන් වෙන වෙනම තියෙනවා. එකතු කරුවට පස්සේ ඒකට කියනවා කය කියලා. එකතු කරපු එක කය. අන්න ඒ වගේ රතේහි අංග ටිකක් විතරයි තියෙන්නේ. රතයක් කියලා ගතිත් දෙයක් නැහැ නැති නිසා කායේ කායන් පස්සේ කියනවා කියලා නැවතත් පැහැදිලි කරනවා. ඒ කාරණා පිළිබඳව තවත් විස්තර කරනවා. මේ සමමස් ඇට නහර කියන ධර්මතාවයන් එකතු වුණාට පස්සේ කය කියනවා. මේක අපි සාකච්ඡා කළා අපිට ඒක පුළුවන්. ඊළඟට පැහැදිලි කරනවා නගරයක අවයව අනුව බලන පුද්ගලයෙක් වගේ බලන්න කියනවා. මේ කය දිහා බලන ක්‍රමමයි මේ කියන්නේ. එකයි කියන්නේ මේ කර්මස්ථානයේ ඉතා සියුම් විදිහටම මෙතන පැහැදිලි කරනවා. මේ කාරණාව වැටහුණ නැත්නම් මේ කාරණාවෙන්, ඒ කාරණාව වැටහුණ නැත්නම් මේ කාරණාවෙන් කියලා බොහෝ දිනකට තේරුම් ගන්න තමයි මේ උදාහරණ රසක් මෙතන ගෙනහැර දක්වලා තියෙන්නේ. ඒ නිසායි සඳහන් කරන්නේ නගරයක අවයව වගේ බලන්න කියලා. එහෙනම් නගරයක අවයව වගේ බලන්න කියන තැන ආයෙත් සඳහන් කරනවා කෙහෙල් ගහක්. මේ කයේ මුකුත් නැහැ. කොටස් අයින් කරාට පස්සේ මුකුත් නැහැ. ඒක තේරුම් ගන්න හොඳට කියනවා කෙසෙල් ගහක්. කෙසෙල් ගහක් කපලා අරගෙන ඒක පතුරු ගලවනවා. මොනවද මේකේ තියෙන්නේ කියලා බලන්නයි ගලවන්නේ. අන්තිම පතුරක් ගැලවෙනවා. මොකවත් නැහැ. ඒක මෙතන සඳහන් කරනවා කෙසෙල් කඳ පතුරෙන් පතුර ගලවා බලනවා. හරයක් නැති බව දැනගන්නවා. අරටුවක් නැහැ. නමුත් ඒක පිටින් බැලුවට දැනෙන්නෙත් නැහැ. ඉහළ ගහේ අරටුවක් ඇත්තෙම නැහැ. නමුත් පිටපැත්තෙන් බලාගෙන හිටියා කියලා අරටුවක් නැහැ කියලා පේන්නෙත් නැහැ. ඒ නිසාම ගලව හොයනවා අරටුව කොහෙද තියෙන්නේ කියලා. හොයාගෙන යන කුජලට තමයි තියෙන්නේ අරටුවක් නැහැ. ඒ නිසා පතුරු ඉවත් කරාම තේරුම් ගන්නව අර්ථයක් නැති බව. ඊළඟට වෙන ගහක් නම් දැන් මේ කතා කරේ කෙහෙල් ගහක්. අපි දැන් වෙන ගහක් අරගන්නවා. ඒකෙහි පිටපැත්තේ ඉස්සල්ලාම තියෙන පොත්ත. ඒකට සඳහන් කරනවා කපටික කියලා. පොත්තට.
පොත්ත ගලවහම කඳත් පොත්ත තිබුණ තැනත් අතර ඇඟිල්ල තියලා මෙව කරුත් අපිට තේරෙනවා සෙවල ගතියක් තියෙනවා කියලා. ඒකට කියනවා තච. ඒක තමයි ගහේ හැම. තච කියලා කියන්නේ හැම. දැන් ඒ හැම අයින් කරලා බලහම අපිට හම් වෙනවා ඊළඟට ගලේ ගහේ එළය කියන කොටස. සුදු පාට කොටස එළය. එළය කොටස ඊට පස්සේ හරය එහෙම නැත්නම් ඒකට කියනවා අරටුව කියලා. එහෙම කොටස් තියෙනවා නමුත් කෙහෙල් ගහේ එහෙම මොකවත් කෙහෙල් ගහේ එහෙම මොකවත් නැහැ. අන්න ඒ නිසා මේ උපමාව දක්වනවා කදලික් කන්ද පත්ත වට්ටි විනිබ්බුජකෝ විය රිත්ත ගුට්ටි කියලා සඳහන් කරනවා. රිත්ත ගුට්ටි එතකොට කදලික් කන්ද පත්ත වට්ටි විනිබ්බුජකෝ විය කෙසල් කන්දක් වගේ රිත්ත ගුට්ටි. ඒ රිත්ත ගුට්ටි කියලා තියෙන්නේ රිත්ත ගුට්ටි කියලා කියන පින්නතේ මේ අතේ අපේ අතේ මොකවත් නැහැ. නිකන් අත තියෙන්නේ අතේ මොකවත් නැහැ. කෙනෙක් මේක මිටමලව ගන්නවා. මිටමලව ගත්තත් මොකවත් නැහැ. අත මිටමලවලා තියෙන්නේ. අන්න ඒ කාරණාවට මෙතන සඳහන් කරනවා මිට මොලවගෙන ඉන්නකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙයා මිට මොලවගෙන ඉන්නේ මොනවා හරි මිටේ තියෙනවා කියලා. කෙනෙක් එහෙම කල්පනා කරන්න පුළුවන්. නමුත් දිගහැරලා බැලුවම මුකුත්ම නැහැ. මිට මොලවගෙන ඉඳලා දිගහැරලා බැලුවම මුකුත් නැහැ. නමුත් සඳහන් කරනවා අත්ල සහ ඇඟිලි ටික වෙන වෙනම තියෙනවා. මිටක් වගේ පේනවා විතරයි කතේදී සාරයක් නැහැ. මිට මෙලෙව්වට මේ අත්ල කොටස වෙනයි ඇඟිලි ටික වෙනයි වෙන වෙනම තියෙනවා. මිට මොලවහම මිටක් වගේ පේනවා. නමුත් එහි කතේදී කිසිම සාරයක් ඒ මිට ඇතුලේ නැහැ. එහෙනම් රිත්ත ගුට්ටි කියලා පැහැදිලි කරන්නේ ඒකයි. ඒක ඊළඟට කියනවා මිට කියලා දෙයක් නැහැ. ඒ වගේ සත්වෙක් කියලා කෙනෙකුත් ලෝකේ නැහැ. සාමාන්‍ය බහුවේ ලෝකේ අපිට පේන සත්වෙක් ඉන්නවා. අපි හඳුර ගන්නවා මේ ඉන්නේ අහවලා. එහෙම කෙනෙක් මේ බහුවේ ලෝකේ ඉන්නවා වුණාට පරමාර්ථ ධර්මයේ ඇතුලේ එහෙම කෙනෙක් නැහැ. ඒ කොහොමද නැත්තේ කියන කාරණාව පැහැදිලි කරනවා. මේ ඇඟිලි පහ වගේ නම් මේ පංච උපාදානස්කන්ධය ඒ උපාදානස්කන්ධ එකට එකතු වුණහම සත්වයක් කියන සංඥාව වෙනවා. ඇඟිලි පහ එකට එකතු කළා මිටමලවා ගත්තාම මිට දිගහැරියාම කොට නැහැ. එහෙනම් මේ පංච උපාදානස්කන්ධ ටික එකතු වෙච්චහම සත්වයක් වෙන් වෙච්චහම සත්‍යයක් නෑ. මේක ඊට වඩා තව සූම් විදිහට මෙතන පැහැදිලි කරනවා. පුද්ගලයෙක් ඉන්නවා, පුද්ගලයෙක් යනවා, ස්ත්‍රියක්, පුද්ගලයෙක්, කුඩා ළමෙක් ආදි වශයෙන් අපි සඳහන් කරනවා. මේ ළමයා දඟලන උඩ පයින්නවා. අපිට එහෙම හැඟීමකුත් එනවා නේ මේ ළමයා දඟලන නැගලින්නේ. මේ ළමයා පාලනය කරන්න බෑ කියලා එහෙම හැඟීමකුත් ළමයි එක්ක ඇති වෙනවා. නමුත් මෙතන සඳහන් කරනවා එහි ඇත්තටම ඇත්තේ ස්කන්ධ පහක සමායෝජනයක් විතරයි. එතන ළමෙක් නෑ. ස්කන්ධ පහක සමායෝජනයක් විතරමයි තියෙන්නේ. මට පේන්නේ ළමෙක්. එහෙනම් කොයිතරම් ලෝකයේ මුලාවක්ද? ලෝකේ කොයිතරම් මුලාවක්ද කියන කාරණාවයි මේ කියන්නේ. ඒක සඳහන් කරනවා මේ කායේ කායානුපස්සී කියන විදියට හිත යෙදෙවුවහම මිට දිගහැරලා ඇතුළත මුකුත් නැහැ කියලා දැනගත්තා වගේ සත්‍යයක් නැහැ කියන කාරණාව අවබෝධ කරගන්න ඉතාම පහසුයි. සත්‍යයක් නැහැ කියන එක අවබෝධ කරගන්න මිටේ මුකුත් නැහැ වගේ හරි පහසුයි. මෙන්න මේ ඝන සංඥාව නැති වෙන්න ඕන කියන කාරණාව මෙතන පැහැදිලි කරනවා. මොකද මේ ඝන සංඥාව නැති වෙනවා කියලා කියන්නේ රූප කලාප කියන එක. කලාප කියන්නේ යම් රූපයක් උපදිනවා,
ඉපදිලා පවතිනවා, පැවතිලා නැති වෙනවා. රූප කලාප. උපදිනවා, පවතිනවා, නැති වෙනවා. උපාද, ස්ථಿತಿ, භංග. මේ රූප කලාපයන්ට අවස්ථා තුනක් තියෙනවා. අන්නේ අවස්ථා තුන පිළිබඳව මෙතන ගැඹුරු විස්තරයක් කරනවා. නමුත් ඒක හරි පැහැදිලි අපිට ඒක මනාව අවබෝධ කරගන්න. කොහොමද පැහැදිලිව විස්තර කරලා තියෙන්නේ? ඊළඟ අවස්ථාවේ මේ රූප කලාප දැන් ඉපදුනා. මෙහෙම සඳහන් කරමු. රූප කලාප 51ක්. රූප කලාප 51ක් තියෙනවා. 51ේ මුල් කලාපය උපදිනවා. එතකොට මුල් කලාපයේ ගිහිල්ලා තියෙන්නේ ඉපදෙන්නයි. රූප කලාප 49ක් පවතිනවා. ස්ථಿತಿ කියන තැන තියෙනවා. ඊළඟ කලාපේ නැති වෙනවා. භංග. එකක් ඇති වෙනවා. 49ක් පවතිනවා. එකක් නැති වෙනවා. එතකොට ඇයි 49ක් පවතිනවා කියලා කියන්නේ? ඇති වෙන්න එකක් යනවා, ඒක අපිට පේන්නේ නැහැ. නැති වෙන්න එකක් යනවා, ඒක අපිට පේන්නේ නැහැ. එතකොට 51න් දෙකක් ගිහිල්ලා දැන් තියෙන්නේ තව 49යි. ඒ 49 තමයි පවතින්නේ. ඊළඟට ඒ කාරණාව පැහැදිලි කරනවා. මෙතන තියෙන්නේ මේ රූප කලාප කියලා කිව්වට තනි රූපයක් තනි එකක් නැහැ. එහෙනම් මෙතන අනිවාර්යයෙන්ම කරුණු 8ක් තියෙනවා. මොනවද කරුණු 8? කරුණු 8ක් තියෙනවා කියලා සඳහන් කරන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා. මේකට කියනවා සුද්දාෂ්ටකය කියලා. මේ හැම වස්තුවකම මේ සුද්දාෂ්ටකය තියෙනවා. ජලයේ තියෙනවා. ජලයේ පඨවි තියෙනවා. දැන් ආපෝ කියලා කියන්නේ වැగిරෙන ස්වභාවය. එතකොට ජලයේ කොහොමත් වැగిරෙන ස්වභාවයෙන් යුක්තයි. එතකොට කෙනෙක් හිතනවා කොහොමද මේ ජලයේ පඨවි තියෙන්නේ කියලා. හැබැයි ජලයේ තියෙන පඨවි ප්‍රමාණය අඩුයි. වැగిරෙන ස්වභාවය වැඩි. නමුත් ජලයේ පඨවි තියෙනවා කියන එකට අපිට කොහොමද උදාහරණයක් හම්බ වෙන්නේ? කවුරු හරි අපිට බාල්දියකට වතුර අරන් ගහනවා. රිදෙන්නේ නැද්ද වතුර පාරට? රිදෙනවා. එහෙනම් මොනවා හරි තදේට වැදුනා. ඒ කියන්නේ තද බවක් තිබුණා. මේ පොළවේ තියෙනවා වගේ, මේසේ බංකුවේ තියෙනවා වගේ පටවි වැඩි නැහැ. නමුත් එකතු වෙච්චහම මෙතන පටවි තියෙනවා. ගොඩක් වෙනකොට පටවි ගොඩක් තියෙනවා. ඒක නිසා තමයි යම් වස්තුවක හැපිච්චහම කඩාගෙන පුපුරගෙන අරගෙන යන්නේ ඒ පටවි බව තියෙන නිසා. නමුත් මේ මේසේ දිහා බලහම ඒකේ පටවි ගතිය වැඩි. අන්න ඒ නිසා ඒ කාරණාව පැහැදිලි කරනවා. රූප කලාපයේ ආයුෂ කාල 52ක් තියෙනවා. ඒ එක කාලයකදී ඒ රූප කලාපේ හැදෙනවා. හැදිලා කාල 49ක් පවතිනවා. අවසාන කාලයේ ඒක නැසිලා යනවා. එහෙනම් මේ ගත වෙන තප්පරයක් කියන්නේ මේකට. තප්පරයකට කෝටි ප්‍රකෝටි ගණනයි රූප කලාප වල ඇති වෙන්නේ. කෝටි ප්‍රකෝටි ගණනයි තප්පරයකට. හිතන්න බෑ මේ ලෝකේ කාටවත් මේ රූප කලාප මේ තරම්ම වේගවත්ද කියලා. ඒක සඳහන් කරනවා යම් වස්තුවක කෝටි 51ක් තියෙනවා නම් රූප කලාප කෝටි 51ක් තියෙන රූප කලාපේ. මේ උදාහරණ මේවා. කෝටි 51කින් කෝටියක්ම හැදෙනවා. කෝටි 49ක් පවතිනවා. කෝටියක්ම නැති වෙනවා. එතකොට මේ අත මෙහෙම උස්සලා ළඟට ගන්නකොට මං ගන්න අතද ළඟට එන්නේ නැහැ. ළඟට එන්නේ ගත්ත අත නෙමේ, අලුත් අතක්. මේ රූප කලාප මෙතන උපදිනවා, ඉපදিলা නැති වෙනවා. හැබැයි පවතින කොටසකුත් මේකේ තියෙනවා. ඒකනේ අපි ස්ථಿತಿ කියලා කියන්නේ.
ඇති වෙනවා පවතිනවා නැති වෙනවා. හැබැයි මේක අපිට පේනවද? මේක මොන තරම් වේගෙන් ඇති වෙලා නැති වෙනවද කියන එක සරියොත් මහරහතන් වහන්සේලාත් පේන්නේ නැහැ කියනවා. ඇති වෙනවයි පවතිනවයි නැති වෙනවයි. ඒ තරම් සියුම් ඥානයක් තියෙන මහපුරුෂයන්ට පේන්නෙත් නැත්තම්. අපි ගිය සතියේ කතා කරා මේ සෝවාන් වෙච්ච පුජ්‍යලියෙකුට මොන තරම් සිහියක් තියෙනවද කියලා. තමන්ගේ ළඟට අන්තිමට ගත්ත අවයවය කොහොමද ළඟට ගත්තේ? ගත්ත විදිහටම දිගහැරලා අර දොරගාව ඉඳලා මෙතෙන්ට වාඩි වෙන්න මං කොහොමද ආවේ? ඒ අඩිය තියපු තැන තියපු විදිහටම පිටිපස්සෙන් පිටිපස්සට අඩිය තියා යනකොට මට පළවෙනි අඩිය තියෙනකොට මෙතන හිටපු එක්කෙනා මෙහෙම වචනයක් කියනව ඇහුණා. අතන හිටපු එක්කෙනා මේ වගේ කතාවක් කරන ඇහුණා. එහා පැත්තේ හිටපු එක්කෙනාගේ දුරකථන උපකරණ සද්ද වාහන සද්දෙත් ඇහුණා. මේ ඔක්කොම ඒ අඩියෙන් අඩියට යනකොට එනකොට මතක් වෙච්ච ටික ආපහු සිහිය තියෙන්නත් ඕන කිව්වා මේ සෝවාන් කියන තැනට යන්න. එහෙම සිහියක් තියෙන්න ඕන නම් එතන ගිහිල්ලා අම්මගේ කුසේ ඇතුළට ගිහිල්ලා කුසේ හිටපු ගාලෙත් මතක් කරලා ඉස්සරලාම අම්මගේ කුසට බැහැපු පළවෙනි හිත ඒක මතක් කරන්න ඕනේ. අම්මගේ හිතට බැහැපු පළවෙනි හිතට නැත්නම් අම්මගේ කුසට බැහැපු පළවෙනි හිතට කලින් මට පහළ වෙච්ච හිත මතක් කරන්න පුළුවන් නම් එයාට භුබ්බේ නිවාස අනුස්සති තියෙන පෙර ආත්මය කියනවා. එහෙනම් මේ සෝවාන් වෙන්න සූදානම් පුතියලට තියෙන සිහිය මේ සිහිය මෙහෙමනම් සරියුත් මහරහතන් වහන්සේගේ සිහිය කොහොමද තියන්නේ? අන්න ඒ මහා පුරුෂෝත්තමයන් වහන්සේටත් උපාද ස්ථಿತಿ භංග කියන තුනම පේන්නේ නැත්තම් උපදිනවා පවතිනවා නැති වෙනවා උපදිනවා පේනවා නැති වෙනවා පේනවා. නමුත් භාග්‍යතුන් වහන්සේට උපදිනවත් හොඳට පේනවා. දැන් මේ තරම් වේගෙන් ඉපදිලා නැති වෙන මේ හැම රූප කලාපයක් අතරම හිස් තැනක් තියෙනවා. මේ තරම් වේගෙන් නැති වුණාට හැම එකක් අතරම හිස් තැනක් තියෙනවා. භාග්‍යතුන් වහන්සේට ඉපදෙනවත් පේනවා. ඒ හැම රූප කලාපයක් අතරම තියෙන හිස් තැන සහිතව වෙන වෙනම රූප කලාපත් පේනවා. නැති වෙනවත් පේනවා. හරියට අර කොහොමද කියන්නේ? උතුරන බත් හැලියක පෙන මතු වෙවි බිඳි බිඳි යන්නාසේ. අපි දැකලා තියෙනනේ බත උතුරලා ඉවර වෙලා නෑබිලිය කටහැරලා බැලුවොත් බුබුලු මතු වෙවි බිඳෙනවා. ඒකේ ඉවරයක් නෑනේ. බත ඉදලා ඉවර වෙනකම්ම වතුර ඉවර වෙනකම්ම බුබුලු මතු වෙනවා. අන්න ඒ වගේ මේ රූප කලාවක ඇති වෙවි පැවති නැති වෙවි යනවා. භාග්‍යතුන් මහසෙට ඒක මනාව පේනවා. අන්න ඒකයි සඳහන් කළේ මේ ඔය පාදය උඩ තියෙන අත ඔබ පපුව ගාවට ගන්නේ හැදුවොත් පපුව ගාවට ඉන්නේ පාදය උඩ තිබිච්ච අත නෙමෙයි. එතකොට අපි මේ අත් දෙක එකතු කරලා අත්පොල සමග ගහනවා. එතකොට මොනවද මේ හැප්පුනේ එහෙනම්? පිළිතුරේ වයි එක භාවනා ක්‍රමයක සමහරලාට උගන්වනවා මේ ලෝකේ සැබෑ වශයෙන්ම මොකවත් නැහැ කියලා. සැබෑ වශයෙන්ම ලෝකේ කිසි දෙයක් නැහැ මෙවුවා ඔක්කොම හිතින්ම වාගත්ත දේවල් කියලා. හැබැයි භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනාවක් කොතනවත් කරලා නැහැ. ලෝකේ සැබෑ වශයෙන්ම කිසි දෙයක් නැති බව භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා නැහැ. හිතින්ම වාගත්ත දේවල් වල එහෙම දෙයක් තියෙන්නේ නැහැ. ඒක නේද සමහර තැන්වල කතා කරන්නේ මේ මනෝමය දාන පිළිබඳව. මෙහෙම සල්ලි වේදම් කළා දම් පෙන්දෙන්න ඕනේ නැහැ. මනසින් ලොකු දානයක් දුන්නාම බොහොම ඒක දෙන්න පුළුවන් හැටියට ඒක මැනික්ද රත්තරන්ද මොන වගේද දෙන්න බැරි මනසින්. ඒ දුන්නත් මහා දානයක් කියලා සමහර තැනක කතා කරනවා. ඉතින් එහෙම කතා කරාම ඒක හරියනවද එතකොට? මනසින් දානයක් දීලා ඒ තරම් පින් ලැබෙනවද? එහෙනම් අපිට මෙහෙමත් කර හැකියිනේ. හිතින් හදන වාහනයක්. දැන් මට හෙට උදේ ගමනක් යන්න ඕනේ. වාහනයක් නැහැ. වාහනේ අදර හිතින් හදනවා. තම කැමති වාහනේ. හදලා උදේ පාන්දර ගිහිල්ලා හිතින් හදාපු එකේ ඉඳ ගන්නවා. පුළුවන් ද ගමන යන්න? බෑනේ. හිතින් ගයක් හදනවා. වැස්ස වෙනකොට දුවගෙන යනවා හිතින් හදාපු ගේ ඇතුළට. දෙමෙන්න නැත්තේ නෑනේ. එහෙමනම් හිතින් දන් දෙන්නත් එහෙම මනසින් දන් දෙන්න කිව්වට එහෙම මනෝමය දාන දෙන්න එහෙම බෑ. එහෙම දුන්නා කියලා කවදාවත් ප්‍රයෝජනයක් වෙන්නේ නෑ. එහෙමනම්
මේ ලෝකෙ මොකවත්ම නැත්තරම නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ කොහෙවත් දේශනා කරලා මොකවත් නැත්තම් මේ හැප්පෙන්නේ මොනවද මේකට හැප්පෙන්නේ මොනවහන් තියෙන හින්දාද එහෙමනම් 51න් එකක් හැදුනා 49ක් පවතිනවා ආන්ගේ 49 දැන් මේ අපි දැන් මේ අත්පොළ සමග් ගහන්න අත් දෙක ලං කරගෙන එනවා. නමුත් මේ දෙපැත්තේ මුලින්ම ලං කරන්න පටන් ගත්ත දෙක එකට හැප්පෙන්නේ නැහැ. එතකොට හැප්පෙන්නේ එතෙන්ට එනකොට ආයේ රූප කලම්ප පරම්පරාවක් ඉපදී මේ එන්නේ. ඒ ඉපදී එනකොට අර 49 හැම වෙලාවෙම පැවති නැති වෙන්නේ. එහෙනම් මේ අතේ තියෙන රූප කලාප පවතින 49යි මේ අතේ තියෙන පවතින 49යි මෙතෙන්ට එනකොට එකට ඒ හැප්පිලා ඉවර වෙනකොටත් ඒක ඉවර වෙනවා. මෙහෙම අත් දෙක මෙහෙම ආයේ අත්පොළසම ගහලා පැත්තට ගන්නකොට අර තිබිච්ච හැප්පිච්ච 49 නෑ. ඒක වෙච්ච දෙයක්වත් නෑ. එහෙනම් අලුතෙන් ඇතිවිවි නැති වෙනවා. ඒක කොයිතරම් වේගවත්ද? සාමාන්‍ය ඔය කාටුන් චිත්‍රපටියලත් දකින්නේ ඒක. එක රූපයක් හදලා ඒක තමයි මේ වේගෙන් හොලවනවා. එතකොට රූපවාහිනී විනාඩියකට රූපරාමු 25ක් ගණනකට මේ තප්පරයකට. රූපරාමු 25ක් 30ක් අතර ප්‍රමාණයක් ගමන් කරන නිසා අපිට පේන පුද්ගලයෙක් ඉන්නවා කියලා. නමුත් එතන ගමන් කරන්නේ රූපරාමු 25ක් 30ක් 35ක් විතර ප්‍රමාණයක්. නමුත් ඒ තප්පරය ඇතුලේ මේ රූප කලාප කෝටි ප්‍රකෝටි ගණක් ඉපදිලා නැති වෙලා යනවා. අන්න ඒ නිසා කිසිසේත්ම අද උදේ මෙතන වාඩි වෙච්ච පුද්ගලයා දැන් නැහැ කියන සංඥාවක් අපිට එන්නෙම නැහැ. නමුත් වාඩි වෙච්ච කෙනා දැන් නැත්තටම නැමයි. නමුත් ඉන්නම පුද්ගලෙක් එයා මෙතන වාඩි කරවපු රූප කලාප මොකවත් මෙතන නැහැ. දැන් තියෙන්නේ අලුත්ම රූප කලාප ටිකක්. මේ කතා කරලා ඉවර වෙනකොටත් ඒ රූප කලාප කෝටි ගණනින් බිඳිලා ගියා. එහෙනම් මෙන්න මේක තමයි මේ ලෝකේ සත්වයා පවතින හැටි. එන්න එතනත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන කාරණා ටික තියෙනවා. මේ සුද්දාෂ්ටකයේ එතුලත් තියෙනවා. මෙන්න මේ නිසා තමයි සඳහන් කරන්නේ එතන සැබවින්ම සත්වෙක් නැහැ. ස්ත්‍රී පුරුෂ කියලා සත්වේ නැහැ. නමුත් මේ ඉන්ද්‍රියන් එකතු වීම නිසා එහෙම නමක් අපි කියනවා. නමුත් හරියටම කය අනුව බලන පුද්ගලයා එතන ස්ත්‍රියක් ඉන්නවා මෙතන පුරුෂයෙක් ඉන්නවා කියලා දකින්නේ ස්කන්ධ පංචකයක් විතරක් දකින්නවා. ඒක මේ විදිහට මේ තරම් වේගයෙන් ඇතිවිවි නැතිවිවි විනාශ වෙලා යනවා. මෙන්න මේක හරියටම දකින්න පුළුවන් වෙච්ච දවසට මන වූ නාම රූප පරිච්ඡේදයක් අපි දැක්ක වෙනවා. මේ ඇතිවීම නැතිවීම කියන එක අපිට එකපාරම දකින්න බැහැ. මේක මොන තරම් වේගෙන් ඇතිවෙනවද නැතිවෙනවද කියලා. නමුත් නාම රූප පරිච්ඡේදයක් අපිට දකින්න පුළුවන් නේ. පුද්ගලෙක් නැහැ. ස්කන්ධ ටිකක් තියෙනවා. කියන සංඥාව. දකින්න පුළුවන් වෙන්න හිත දියුණු කරගන්න වෙන්න මේ කායානුපස්සන ක්‍රමයක් එක්ක කායානුව බලනකොට එතෙන්ට දියුණු කරන්න ඕනේ. කායානුපස්සන කියන්නේ කායේ කායානුපස්සන කියලා සඳහන් කරන කරුණ. ඊළඟට සඳහන් කරනවා අනිත් කාරණාවත්. මේ කායේ කායානුපස්සී කියලා බලනකොට එතන පුද්ගලයෝ දෙන්නේ දැකේ නැහැ වගේ. සිතුවිලි. අපි සිතුවිලිත් ඊටාම වේගෙන් මේත් එක්කම ඇතිවිවි ඉපදීපදී සිතුවිලිත් නැතිලා යනවා. දැන් අපි මුලින් සඳහන් කළා මේ සම්පූර්ණයෙන්ම දෙයක් නැහැ කියලා ලෝකෙ කියන්න දෙයක් නැතියක් තියෙනවා. අපි ධර්මයේවත් පැහැදිලි කරලා නැහැ සම්පූර්ණම දෙයක් නැහැ කියලා. දෙයක් තියෙනවා. හැබැයි ඒකත් පැවති පැවති නැති වෙනවා. සම්පූර්ණයෙන්ම නැහැ, ශූන්‍ය නැහැ. පැවති නැති වෙනවා කියන කාරණාව. ඊළඟට පැහැදිලි කරනවා මෙන්න මේ කාරණාව හරියටම දකින්න පුළුවන් වෙන්නේ ඇහෙන්නම් නෙමෙයි කියලා. මේ පැවති ඇතිවිවි නැතිවීම හරියටම දකින්න කවදාවත් ඇහෙන්නම් බෑ.
එහෙනම් මේ ලෝකේ තියෙනවා ඇහැට වඩා හොඳට පේන ඉන්ද්‍රියක්. මොකද ඇහැට වඩා පේන ඉන්ද්‍රියය මනස. මසසින් කරන්න බැරි දේවල් මනසින් බොහොම කරන්න පුළුවන්. අන්න ඒ නිසා ධම්මපද පාළි එක ගාථාවක සඳහන් කරන ලෝක වර්ගයේ අන්ධ භූතෝ අයං ලෝකේ තනුකේත විපස්සති සකුණෝ ජාල මුත්තෝව අප්පෝ සග්ගාය ගච්ඡති. අන්ධ භූතෝ අයං ලෝකේ, මේ ලෝකේ මෙතන භූත කියලා සඳහන් කරන්නේ සත්වයා. අන්ධ භූතෝ මේ ලෝකේ ඉන්න සත්වයා අන්ධයි. ඒ අන්ධයි කියලා කියන්නේ ඇයි? ඔවුන්ගේ ඇස් පේන්නේ නැති හින්දද? ඇස් පේන්නේ නැති හින්ද නෙමෙයි, ඔවුන්ට හොඳට දකින්න පුළුවන් මනසක් නැහැ. හොඳට පේන්නේ මනසක් නැති නිසා ඔවුන් අන්ධයන්සේ කටයුතු කරනවා. ඇස් පෙනුනත් මනසෙන් යමක් හරියටම දකින්න බැරි නම් හඳුන්වලා දෙන අන්ධයෝ කියලා. මනසින් දැක්කොත් තමයි යමක් හරියටම දැක්කවෙන්නේ. මේ ඇහෙන් දැකපු දේ හරියට අපිට වරදිනවා, රවටෙනවා. මම සමහරట్లా කියනවා මං අහවල් පුජ්‍යලයා අද අහවල් තැන දැක්කමයි. නැත්නම් මේ ඒ පුජ්‍යලයාටම කියන මං අද දැක්කනේ අහවල් තැන ඉන්නවා. මේ මිනිස්සයා කියන එහෙ ඉන්නේ කොහෙද? මං අද දවසේම ධර්මදේශනාව ගාව හිටියේ. අර පුජ්‍යලයා පය පාගගෙන කියන නෑ හිටියමයි. ඉතින් ඒ මේ ඇහෙන්නේ දැක්කේ. එහෙනම් ඇහෙන් දැක්ක දේවල් බොහෝ තැන්වල වරදින්න පුළුවන්. හැබැයි මනසින් දැක්කොත් ඒක කවදාවත් දේශින් වරදින දෙයක් වෙන්නේ නෑ. එහෙනම් අන්ධ භූතෝ අයං ලෝකේ, මේ ලෝකේ ඉන්නේ බොහෝ සත්වයා අන්ධයි. තනුකෙත්ත විපස්සති, හරියටම යමක් ඔවුන්ට දකින්නේ විපස්සති. අන්න විපස්සනා කියන වචනේට ආවා. එහෙනම් ලෝකේ හරියටම යමක් දකින්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදර්ශනා නූලින් විතරයි. සකුණෝ ජාලමුත්තෝ, ඉතාම දක්ෂ වටු ඇද්දෙක් දැලක් ගෙනල්ලා දානවා වටු වලන්ට. වටු ටික ඔක්කොම එකට කොටු වෙනවා. යන්න බෑ වටුවන්ට. නමුත් මෙතන ඉන්න ඉතාම දක්ෂ සහ මොලේ පාලේ පාවිච්චි කරලා බේරෙන්න පුළුවන් වටු. ඒගොල්ලෝ මොන ක්‍රමෙන් හරි එක්ක එකතු වෙලා වටුවගේ වැද්දාගේ දැල උස්සනවා. එහෙම නැත්නම් කොයි ක්‍රමෙන් හරි රිංගලා බීරලා යනවා. එහෙම අය මෙතන ඉන්නවා. එහෙනම් ඒ මනසින් හොඳට ලෝකේ දැකපු අය කවුද මෙතන වැද්දා කියලා කිව්වේ? මාරයට. මාරයා දැලා තියන දැලක් වටුව අපි. අපි නැමැති වටුව වල්ලන්නයි මෙතන මාරයා දැලා දාන්නේ. ඉතින් වටුව දක්ෂ වුණොත් නම් මේ මාරයාගේ දැලෙන් රිංගනවා. එහෙම නැත්තම් මාරයා මේ ලෝකෙ පෙන්නලා තියෙන අහවල් අහවල් දේ ලස්සරයි, අහවල් අහවල් දේ හොඳයි කියලා මේ පංචකාමයට ගැට ගැහිලා මාරයාගේ තුරුලේ මේගොල්ලෝ ජීවිතේ ඉවර කරගන්නවා. ඥානවන්තයා මේ දැලෙන් රිංගලා මේ පංචකාමයේ තරම් ගැට ගැහෙන්නේ නැතුව මාරයාගේ දැලෙන් රිංගලා පැනලා යනවා. අන්න එහෙම පැනලා යන අය ලෝකෙ ඉන්නේ ටික දෙනයි. අප්පොස්සග්ගාය ගච්ඡති, එහෙම යන අය ඉන්නේ ටික දෙනයි. බේරිලා යනවා, බේරිලා යන අය ඉන්නේ ටිකයි. එහෙනම් මේ ලෝකේ නිවන් හොයාගෙන යන අය ඊටාම සුළු පිරිසයි. ආන් එහෙම යන පිරිසට මග කියන්නේ මේ සතර සතිපට්ඨාන භාවනාව භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. ඊළඟට මෙතන සඳහන් කරනවා මේ කාරණාව කවදාවත් හිත හිතා දකින්න බෑ කියලා. අපි ඒක මුලින් පැහැදිලි කරපු කාරණාව. කවදාවත් මේ චින්තන මේ මට්ටමකින් ඒක දකින්න බෑ. ඒක හරියටම මනසින් බලාගෙන හිටියොත් තමයි ලෝකයේ සැබෑ තතු පැහැදිලි වෙලා පේන්න පටන් ගන්නෙ. ඊට ඊළඟට භාග්‍යතුන් වහන්සේ මේ දේශනාවේම කායේ කායානුපස්සී කියන තැන එතෙන්ට එන්න බැරි නිසා මේ පවතින කයෙහි කය අනුව දකිමින් සිටින්නා වූ හික්මීමක් මුලින් ඇති කරගන්න ඕන කියලා සඳහන් කරනවා. මෙතන සඳහන් කරනවා මේ කයෙන් කායානුපස්සී කියන තැනට එන්න බැරි නිසා, මොකද මේ කායානුපස්සී කියන තැනට එන්න බැරි නිසා හික්මීමක් ඇති කරගන්න ඕනේ. ඒ හික්මීම
ඇති කරගන්න භාග්‍යතුන් වහන්සේ කෙරෙහි මනාව ශ්‍රද්ධාවක් අවශ්‍යයි. කායේ කායાનුපස්සී කියන තැනට එන්න එකපාරම බෑ. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ පිළිබඳව හොඳ ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේමයි දේශනා කරන්න මේ ශ්‍රද්ධාවත් එක්ක ටික ටික මේක බලන්න පුළුවන්. මොකද්ද භාග්‍යතුන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාවක් ඇති කරගන්න ඕනේ කියලා මෙතන සඳහන් කරන්නේ. එතන සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කළ මේ කමඨහන පමණයි මට නිවනට යන්න පුළුවන්කම තියෙන මේ කමඨහනෙන් විතරමයි කියන හැඟීම ඇති නොවේ නම් මට මගේ හිත කවදාවත් මේ කමඨහන තුල නවත්තන්න බෑ. ඒ කියන්නේ මේ ලෝක ධාතුවේ මේ සතර අපායෙන් එතර යන මාවත සොයාගත්ත එකම මහා උත්තමයන් වහන්සේ සම්මා සම්බුද්ධ විතරයි. වෙන කිසි කෙනෙකුට ඒක හොයන්න බැරි වුණා. එහෙනම් මේ මහා පුරුෂයන් වහන්සේමයි මට මෙන්න මේ කය අනුව ඉස්සරලා බලන්න කායානුපස්සනාව ඉස්සරලාම දේශනා කළේ භාග්‍යතුන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේමයි මා කෙසේ හෝ මේ කය මනා විදර්ශනාවකින් බලන්න ප්‍රගුණ කරගත යුතුමයි. ඒක බොහෝසේ අමාරු වෙන්න පුළුවන්. බොහෝසේ අපහසු වෙන්න පුළුවන්. මොකද කාලයක් තිස්සේ ඒ තරම් වීරියක් අපි යෙදුනේ නැහැ. නමුත් දැන් එක පාරම මේ වීරිය ගමන් කරන්න බෑ. ඒකට මාස ගණනක් වෙන්න පුළුවන්. වසර ගණනක් උත්සාහ කරනවා වෙන්න පුළුවන්. නමුත් මේ මාර්ගයේ පමණමයි මට ඉතර යන්න තියෙන්නේ. කියන ශ්‍රද්ධාව භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ඇති වෙලා තියෙන්නම ඕනේ. උන්වහන්සේ දේශනා කළා නම් එයමයි මග. නැතුව මග කරගෙන යනකොට මට හිතුවොත් නෑ මෙහෙම නෙමෙයි මේ විදිහට ගියොත් වැඩි ඉක්මන් වෙයි කියලා හිතලා ඉරියව්ව මාරු කරන්න ගියාට නැත්නම් ඒ යන ක්‍රමය මාරු කරන්න ගියාට ඒ කවදාවත් හරියන්නේ නෑ. ඒ නිසා යනවා නම් හෝඩියේ ඉඳලම මේ ගමන යන්න වෙනවා. මුල් ටික නැතුව සාමාන්‍ය පෙළියෙන් හැදුවට කවදාවත් හරියන්නේ නෑ. මට හොඳට දැනුම තියෙනවා සාමාන්‍ය පෙළින් වැඩක් නෑ. උසස් පෙළ ලියලා මම A4ක් ගන්නවා කියලා A4ක් මාර්ගෙ නැත්තම් A3ක් මාර්ගෙන විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්න ගියත් අහනවා මයි සාමාන්‍ය පෙළ සහතිකේ කෝ කියලා. එහෙමනම් මට කිසිම ක්‍රමයකින් ඉස්සරහට යන්න බැරි නිසායි භාග්‍යතුන් වහන්සේ මුලින්ම මේ ක්‍රමය පැහැදිලි කරලා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව අවශ්‍යමයි ඒ මගේ ඉස්සරහට යන්න. එනිසා එහෙම කෙනෙක් හිතනවා නම් මීට වඩා කෙටි ක්‍රමයකින් මට යන්න පුළුවන් කියලා. ඒ පුජිල බෞද්ධෙක් නෙවෙයි. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ආනත කීකරු නෑ. බෞද්ධෙක් නෙවෙයි කියලා සඳහන් වෙනවා. ඊළඟ බෞද්ධයාට ලැබෙන ආනිසංසත් ඒ පුජිලයට ලැබෙන්නේ නෑ. මොනවද බෞද්ධයාට ලැබෙන ආනිසංස? මේ මාර්ගඵල නොලැබුවත් සතර පායෙන් එතර යන්න පුළුවන් බව සඳහන් කරනවා. සැබවින්ම බුදුන් සරණ ගියා නම් ඒක බෞද්ධයාට ලැබෙන සුවිශේෂී වූ ආනිසංසයක්. හැබැයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු මාර්ගයට වඩා කෙටි මාර්ගයක මට යන්න පුළුවන් කියලා කල්පනා කරපු ගමන් ඒ ආනිසංස ටික ඔක්කොම අහුසියලා යනවා. මොකද ඒ දවසේ භාග්‍යතුන් වහන්සේගේ සරණ නැති යනවා. මොකද භාග්‍යතුන් වහන්සේ කියපු දේ ඇහුවේ නැහැ. දේවදත්ත ස්වාමීන් වහන්සේ අද තවීචි උන්වහන්සේ අවීචියේ නෑයි සෙල් නැති හින්දද? උන්වහන්සේ අවීචියට ගියේ සෙල් නැති වෙච්ච හින්දා නෙමෙයි. මේ අපවත් වෙනකොටත් පංච අභිඥා අෂ්ට සමාපත්තිලාභී අහසින් යන්න පුළුවන්. සෙල් විඳුණා නම් අහසින් යන්නේ නෑ. නමුත් අහසින් යනවා තාම. එහෙමනම් අවීචියේ ඉන්නේ සරණ විදිච්ච හින්දා. භාග්‍යතුන් වහන්සේගේ සරණ නැතුව ගියා. ජේතවනාරාමේ පොකුණ ගාවින් අවීචියට ඇදගෙන යනකොට නම් භාග්‍යතුන් වහන්සේ මට පිහිට වෙන්න කියලා මම සරණ යනවා කියලා ප්‍රකාශ කළා. නමුත් ඒ වෙලාවේ ප්‍රකාශ කළාට ඒක හරියන්නේ නැහැ. එහෙමනම් මේ සරණ තියෙන කෙනාට හම්බෙන සුවිශේෂී වරප්‍රසාදයක් තමයි සතරපායෙන් නිදහස් වෙනවා. එහෙනම් මෙතන සඳහන් කරනවා බෞද්ධයාට ලැබෙන ආනිසංසයත් ඔහුට නැති වෙනවා කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කමඨහණින් එළියට ගියොත් ඒ ආනිසංසය
ඔහුට අහුසි වෙනවා කියන්නේ බෞද්ධකම නැතුව යනවා කියන කාරණාවයි. අන්‍ය ලබ්ධිකෙක් නැත්නම් අන්‍ය ලබ්ධිකෙක් වගේ තමන්ගේ හිතට ඔහෙ යන්න දෙනවා. මේක හරි වටින කාරණාවක් අපව පැහැදිලි කරන්න. තමන්ගේ හිතට ඔහෙ ඉබාගත යන්න දෙනවා. ඉතින් අපි හිතට ඉබාගත හිතට උන දේවල් කරන්න දුන්නොත් මේ හිත කවදාවත් කැමති නෑ හොඳ දේවල් කරන්න. මේ හිත හැම වෙලාවෙම අපිව දක්කන්න හදන්නේ වැරදි පැත්තටමයි. වැරදි දෙයමයි පෙන්නේ. මෙයා කැමති වැරද්දට යන්නමයි. වැරද්දම රසයි කියලා මෙයා කල්පනා කරන්නේ. ඒක හරි මිහිරිමයි. ඒක හිතේ ස්වභාවය. මේක මේ පුද්ගලයාගේ වැරද්දද? මේ පුද්ගලයාගේ වැරද්ද නෙමෙයි. මේක තමයි මේ ලෝක ධාතුවේ හදන්න තියෙන එකම ධර්මතාවය. ඕනෑම ශක්තිමත් පුද්ගලෙක් තමන් කැමති පැත්තට දක්කනවාමයි මෙයා. එයාගේ වීරියක් නැත්තම්. ශරීර ශක්තිය තිබුණට වැඩකුත් නැහැ. තරුණ මදිය තිබුණට වැඩකුත් නැහැ. උගත්කම තිබුණට වැඩකුත් නැහැ. ඒ මොකක්වත් වැඩක් නැහැ. මෙයාට ඕන හැටියට තමයි අපිව පාලනය කරන්නේ. එහෙනම් අන්න ඒක හරියටම අවබෝධ කරලා තමන්ගේ ජීවිතේ ගොඩනගන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මේ හිත පිළිබඳව හරියටම තේරුම් ගන්න. හරියටම අවබෝධ කරගන්න. ඒ නිසා තමන්ගේ හැකියාවෙන් මෙයව පාලනය කරන්න. හැබැයි ඉතින් තමනුත් දුර්වලයක් වෙනවා නම් මෙයා පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. මෙයාට වඩා ශක්තිමත් වෙන්න උත්සාහ කරන්න ඕනේ. එයාට වඩා ශක්තිමත් වෙන ක්‍රමය තමයි මේ කියලා තියෙන්නේ. ඒ ක්‍රමයෙන් අපි යනකොට මෙයා ටික මට හීලෑවෙන්න පටන් ගන්නවා. හරියට කොයි වගේද? හැම පැත්තටම කඩාගෙන බිඳගෙන දුවන කුළුහරකේ. කුළුහරකේ හැම බැඳලා තියන්න බෑ. කොහොම හරි කමේ කඩනවාමයි. හයියක් වැඩි නේ. මේ කුළුහරක අල්ලලා හොඳ කණුවක් ශක්තිමත් කණුවක් හිටවලා කණුවකට ගහනවා. මෙයා දඟලුවාට කණුව ගැලවෙන්නේ නැහැ. මෙයා දඟලලා දාඩිය පෙරාගෙන මල මූත්‍රා පිට කරගෙන කණුව වටේ දුවලා අන්තිමට හැටි වැටෙනවා. හැටි වැටිලා බැරිම ගහලා කණුව ගාව නේද? එදාට මිනිහෙක් ළඟට ආවත් නැගිටින්නේ නැහැ. ඒ තරම්ම මහන්සියි. අන්නේ කුළුහරක වගේ තමයි මේ හිතේ. හරියට දඟලනවා. හරියට දුවනවා පයින්නවා. ඇහි පිල්ලම් ගහන මාත්‍රයෙන් කෝටි ගණන් සතපුන් ඈත යනවා. වේගෙන්ම යන්න පුළුවන් වස්තුව. නමුත් මෙයා අල්ලලා හීලෑ කරලා දමනය කරගත්තොත් මෙයාගෙන් මට වැඩ ගන්න පුළුවන්. දැනට එයා මගෙන් වැඩ ගන්නවා. නමුත් මම පුරුදු වෙන්න ඕනේ මෙරළ වැටෙන්නේ ඉස්සල්ලා කවදා හරි මේ ශක්තිමත් මිනිහකින් වැඩ ගන්න හිතන්නකෝ. මෙයාට මොන බලයක් තියෙනවද කියලා. මට දැන් ඇමරිකාවේ යන්න ඕනේ කියලා හිතුණොත් දැන් මෙතන ඇමරිකාවේ ගිහපු අය ඉන්නවනේ මෙලහට ඇමරිකාවේ. ඉතින් මේ තරම් ශක්තියක් ලෝකේ තියෙනවද? එහෙනම් මේ ශක්තිවන්තයත් එක්ක මොනවද මේ ලෝකේ කරන්න බැරි? අපි හරි කැමති ශක්තිවන්තයෙක් එක්ක එකතු වෙලා වැඩ කරන්න. ඉතින් ලෝකේ ඉන්න හොඳම ශක්තිවන්තයෙක් එක්ක එකතු වෙමුකෝ. හැබැයි එකතු වෙලා ඔහු මගේ මල්ලට දාගන්න ඕනේ. ඔහු මල්ලට දාන ක්‍රමේ තමයි භාග්‍යතුන් වහන්සේ මේ පැහැදිලි කරලා තියෙන්නේ. එහෙනම් අද දේශනාවට තියෙන කාලේ නිමා වෙලා තියෙන නිසා අපි මේ කාරණාව මෙතනින් ධර්ම සාකච්ඡාව අදට නතර කරනවා. නමුත් ඉදිරි පැයේ තව පැයක් අපි සාකච්ඡා කරනවා. මේ දේශනාව මෙතනින් අවසන් කරනවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.